පැය 24ක් නැහැ. විජයදාස එපාකී ගැසට්ටුව ගහලා. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30%ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. ජනාධිපතිවරණයට බාධාවක් නම් අපි විරුද්ධයි කියලා පොහොට්ටුව කියන කාරණාවත් අනුසිරස්තලයක් වශයෙන් සඳහන් කරනවා ලංකාදීප පුවත්පත. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන බවට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර පැය 24ක් ගතවීමටත් පෙර රජයේ මුද්‍රණාලය විසින් එම ගැසට් නිවේදනයේ ඊයේ මුද්‍රණය කිරීමට පියවර අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් කරපු විමසීමකදී රජයේ මුද්‍රණාලය සඳහන් කළා තියෙන්නේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය ඊයේ දවසේදී ප්‍රසිද්ධ කිරීමට පියවර ගත් බව. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වුණේ පසුගිය 15 වනිදා. දැන් මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ව්‍යවස්ථාවේ 83A ව්‍යවස්ථාවේ සඳහන් වන වසර 6 ඉක්මවා යනවා වෙනුවට වසර 5ක් ඉක්මවා කියන වචනය ආදේශ කිරීමට තමයි කටයුතු කෙරෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ දුරකාලයේ වසර 5ක් බවට නිශ්චිත වශයෙන්ම සඳහන් කිරීම මේ සංශෝධනයේ අරමුණ බවට පත් වෙලා තියෙනවා. කොහොමුණත් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මේ සංශෝධනය ගෙනෙන බවට ජනතාව අතරේ යම් බියක් ඇති වෙලා තිබෙන බැවින් එම බිය දුරු කරන්නට ජනාධිපතිවරණය අවසන් වන තෙක් මේ ගැසට් නිවේදනය නිකුත් නොකරන්නට අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව පහුගිය දවසක සඳහන් කරනවා අධිකරණ අමාත්‍යවරයා. කොහොමුණත් එවැනි පසුබිමක තමයි මේ ගැසට් නිවේදනය ඊයේ දවසේදී ජනාධිපතිවරයාගේ නියමයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. දිවයින පුවත්පතට ආවත් මේ කාරණාව තමයි ප්‍රධාන සිරස්තලයේ වශයෙන් අද වාර්තා කරලා තියෙන්නේ. විජයදාස කල්දැමු ගැසට්ටුව පැය 48ක් යන්නට පෙර ජනපති නියමයෙන් ගැසට් වෙලා කියන කාරණාව ඒ අනුව දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ජනපතිට බලය තියෙනවා කියලා සඳහන් කරන අධිකරණ අමාත්‍යවරයා ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තාව ගේන්නේ. කොහොමුණත් විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් නගන ලද සැක සංකා නිසා ජනාධිපතිවරණය අවසන් වන තෙක් මෙය ප්‍රකාශයට පත් කිරීම සුදුසු නොවන බව තමයි අමාත්‍යවරයාගේ ස්ථාවරයේ වී තිබුණේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලිව සඳහන් කරලා තිබ්බා. කොහොමුණත් මේ වන විට ජනාධිපතිවරයාගේ නියමයෙන් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ නිර්මාණය වෙලා තිනවා. කොහොමුණත් ජනාධිපතිවරයා මෙය නිකුත් කිරීමත් එක්කම පුවත්පත විමසීමක් කළා තියෙනවා අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයා කියලා තියෙනවා. එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව. මේ සියල්ලක්ම වන අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ගාල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.